हाई आलूने वाले हम दिनाम सुबह सुबह दस आके ला पीली करना गैजेट लंका यूट्यूब चैनल लगे टे इतनी आदत में इधर वाके म आलू तुम गैजेट वर घात्रा करंगे ला दिनाम माँग मैं गैजेट मुनादी के ला पहलू होत आलू तेम मार्केट के एंड तीन हाँ अवेल लती है ना व्हीकल्स की पैर तमाय आरंगे अवेल ती है ने इतनी वैरी कताने तो अब एक बंट याम वीडियो एक टे गिब्स बिस्की मैं बाइक के ना दरने टे बंद मार्केट के अवेलेबल बाइक के का मैं को वाइट इलेक्ट्रिक बाइक के को के पेनुना टे मैं को इलेक्ट्रिक बाइक के ना ने मैं මේක වැඩ කරන්නේ පෙට්‍රල් වලින් මේක විශේෂත්වය මොකද්ද කියලා බැලුවොත් මේක පාරේ විතරක් නෙමෙයි වතුරෙත් යන්න පුළුවන් සාමාන්‍ය පාරේ යනවා නම් මේක ස්පීඩ් එක 128 වෙනකන් යන්න පුළුවන් ඒ වගේම වතුරේ යනවා නම් 60ට විතර මේ බයික් එකෙන් යන්න පුළුවන් ඉතින් මේක අවශ්‍ය වෙලාවට අපිට පාරේ යන්න වගේම අවශ්‍ය වෙලාවට වතුරෙත් යන්න පුළුවන් ඒ වගේම මේ බයික් එකේ ගොඩක් විනෝද වෙන්නත් ඔයාලට පුළුවන් වෙයි बेल नेक्सस मेक एक इलेक्ट्रिक हेलीकॉप्टर का मेक हेलीकॉप्टर मोड डे ना एरोप्लेन मोड डे टा कन्वर्ट कर गाना पुलवा मेक संपूर्ण में वैड कराने इलेक्ट्रिक वेलिंग इतिंग आदि दाक्षिण योद्धा ने तमाय मेक डिजाइन कर ला तीन ने इतिंग मेक आर्मी वर्ल्ड ना ගොඩක්ම වැදගත් වෙයි මේකේ ඇමරිකාව ටෙක්නොලොජි ෂෝ එක මේක ෂෝ කරලා තියෙනවා මේ හෙලිකොප්ටර් එක කලින් දැකලා තියෙනවා වගේ නම් දකින්න ඇත්තේ ඇවටා ෆිල්ම් එකෙන් ඇවටා ෆිල්ම් එක බලලා තියෙනවා නම් මේ හෙලිකොප්ටර් එක ඒකේ තියෙනවා ඉතින් මේකේ තවත් එක ඔප්ෂන් එකක් විදිහට මේකේ ඔක්කොම කෑලේ රිමූව් කරලා වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේකේ බර බැලුවොත් කිලෝග්‍රෑම් 2800ක් වගේ තියෙනවා Citroen 19 එක එක ඉලෙක්ට්‍රික් කාර් එකක් මේක සාමාන්‍ය පෙට්‍රල් ඩීසල් වලින් මේ වැඩ කරන්නේ මේක වැඩ කරන්නේ නම් කරන්ට් එකෙන් මේ කාර් එක ඩිසයින් කරලා තියෙන්නේ නම් ෆ්‍රාන්ස් වල එක කම්පැනි එකක් මේකේ පෙනුමෙන්ම කියන්න පුළුවන් හයිටෙක් කාර් එකක් කියලා මේ කාර් එක ඇතුලේ මාරම ෆීලිං එකක් තියෙනවා ඒ කියන්නේ ඔයා කාර් එක යනවා කියලාවත් දැනෙන්නේ නැති තරම් ෆීලිං එකක් මේ කාර් එකේ තියෙනවා ඉතින් අලුත්ම තාක්ෂණයේ උදාහරණ තමයි මේ කාර් එක ඩිසයින් කරලා තියෙන්නේ මේකේ සීට් එහෙම බෙඩ් එකක් වගේම ඩිසයින් කරලා තියෙනවා ඒ කියන්නේ බෙඩ් එකේ තියෙන සැප පහසුව ඔක්කොම මේ සීට් වල තියෙනවා මේකේ එන්ජින් ධාරිතාව 200cc දීලා තියෙන්නේ ඔයා මේ කාර් එක එකපාරක් චාර්ජ් කරොත් කිලෝමීටර් 800ක් වගේ දුරක් යන්න පුළුවන් DS Aerosport මේක එක සුපර් කාර්යක් කිව්වොත් මම හරියටම හරි මේක ඔයා drive කරනකොට ඔයා drive කරනවා කියලාවත් දැනෙන්නේ නැහැ කියලා තමයි එයාලා කියන්නේ මේක drive කරනකොට spaceship එකේ යනවා වගේ කියලා තමයි දැනෙනවා කියන්නේ කාර් එකේ logo එක DS drive කෙනෙක් නැතුව වුණත් මේ කාර් එකට යන්න පුළුවන් ඉතින් මේක full automatic කාර් එකක් කියලා කියන්න පුළුවන් ඉතින් මේක එකපාරක් charge කරත් කිලෝමීටර් 800ක් වගේ දුර යන්න පුළුවන් ඉතින් අද වීඩියෝ එක ඉවරයි යාළුවනේ. ඉතින් වීඩියෝ ගැන හිතන දේ පල්ලයින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට යනවා පරිස්සමෙන් ඉන්න.